බෞද්ධ ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය 2013-2014 වර්ෂයේ 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ ක්‍රම ඉලක්කන් 1 යටතේ සිඟාලෝවාද සූත්‍රයේ අන්තර්ගත විෂය කරුණු දක්වන්නේ සිඟාලෝවාද සූත්‍රයේ කොටස් කිහිපයක් යටතේ කරුණු ඉදිරිපත් වෙන්නේ ඒ කොටස් ටික සිඟාලෝවාද සූත්‍රයේ අන්තර්ගත විෂය කරුණු මොනවද කියලා අහන්නේ ප්‍රශ්න සඳහා පිළිතුරු ප්‍රශ්නේ සඳහා පිළිතුරු සැපයීම නිවැරදි විසඳු කළොත් ලකුණු 4ක් ලබා ගන්න පුළුවන් සතර කර්මක්ලේශ සතර අගති භෝග විනාශ මොක 6 සත් දිසා ප්‍රතිත්තාදනයේ සදිසා නමස්කාරේ සදිසා නමස්කාරේ ඊළඟ කාර්යයේ සතර සංග්‍රහ වර්ති අපිට වැඩි වේලාවක් ගත වෙන්නේ නැහැ මේ වගේ විශේෂ කරුණු මතක තබා සිංහලවත් සූත්‍රය සම්පූර්ණ වශයෙන් ධර්මාචාර විභාගයේ සඳහා නියමිතයි ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන පාලි කොටස් පිළිබඳ දැන් මොකක්ද අපිට අවශ්‍ය වෙනවා ඊට අමතරව අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ සූත්‍ර දේශනාවක් සූත්‍ර දේශනාවන් පදනම් කරගෙන 2013-2014 වර්ෂයේදී අපිට යොමු වෙලා තියෙන්නේ සිඟාලෝවාද සූත්‍රය සම්බන්ධ කරගෙන සමස්ත සිඟාලෝවාද සූත්‍රයේ ඉගැන්වෙන කරුණු කෙටියෙන් දක්වන්න පුළුවන් සතර කර්මක්ලේශ සතර අගති භෝග විනාශ මුඛ 6 සදිසා නමස්කාරේ සතර සංග්‍රහ වස්තු ලකුණු 4ක ප්‍රශ්නයක් නිසා විස්තර වශයෙන් මේ කරුණු පිළිබඳව දක්වන්නට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ කරුණු වශයෙන් දැක්වීම ප්‍රමාණවත්. දෙවැනි ප්‍රශ්නය ආර්ය ශ්‍රාවකයා විසින් අනාවරණය කරන සදිසා සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙන ලෙස ලියා දක්වන්න. ආර්ය ශ්‍රාවකයා විසින් ආවරණය කරන සදිසා. ආර්ය ශ්‍රාවකයා විසින් අනාවරණය කරන සදිසා සිඟාලෝවාද සූත්‍රයේ යහපත් වූ පුද්ගලයා සදිසාවන් ආවරණය කරන ආකාරය පිළිබඳව ලියන්නට කියන්නේ ආර්ය ශ්‍රාවකයන් විසින් ආවරණය කරන සදිසා සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන ලෙස ලියා දක්වන්න. සදිසාවන් මොනවද කියලයි අපෙන් අහන්නේ. ඊළඟ ප්‍රශ්නේ ලකුණු 6ක ප්‍රශ්නය. අපිට මතක තියෙන්නට වෙයි මේ සඳහා පිළිතුරු සැපයීමේදී නැගෙනහිර දිශාවේ කවුද? දකුණු දිශාව මේ ආදිවාසීන් දිශාවන් වල කවුද සිටින්නේ කියන එක පිළිබඳව මතකයක් තියන්න තිබෙන්නට වෙනවා. නැගෙනහිර දිශාවේ දෙමෝපියන්. දකුණු දිශාවේ ගුරුවරු. බස්නාහිර දිශාව අමුදරුවන්. උතුරු දිශාව මිත්‍රයන්. යට දිශාව දෙසිදස් කම්කරුවන්. දාස දාස ආදී. උඩ දිශාව මහාන බමුණන් බවට පත් වෙනවා. ප්‍රශ්නය අපිට යොමු වෙන්නේ ආර්ය ශ්‍රාවකයා විසින් ආවරණය කරන සදිසා සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙන ලෙස ලියා දක්වන්න කියලා. අපිට මේ සඳහා ගාථාවන් පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම මේ සදිසාවන් දැක්වලා තියෙන පාඨයන් සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන විදිහට උද්දෘත කරලා දක්වන්නට පුළුවන්කම තියෙනවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ිනා දිසා දාසකම්ම කරා හෙට්ටා උද්දන් සමන බ්‍රාහ්මණ ආදි වශයෙන් මේ දිසාවන් පිළිබඳව දැක්විලා තියෙනවා. සිඟාලෝවාද සූත්‍රයේ මූලාශ්‍රය අරගෙන ඔබට අවශ්‍ය කරන විෂය කරුණු පාඩම් කරගන්නට මතක තබා ගන්නට පුළුවන්කම තියෙනවා. නැගෙනහිර දිසාව දෙමෝපියන්, දකුණු දිසාව ගුරුවරු, වස්නාහිර දිසාව අමුදරුවන්, උතුරු දිසාව මිත්‍රයන්, යට දිසාව දෙසිදස් කම්කරුවන්, උඩ දිසාව මහාන බමුණන් කියන මේ විස්තරය ඉදිරිපත් කරන්නට ඕන. පාලි පාඨ මේ දේවල් සම්බන්ධ කරගෙන ලකුණු 6ක ප්‍රශ්නයක් නිසා තරමක විස්තරාත්මක ස්වරූපයෙන් පිළිතුර ගොඩනගන්නට සිදු වෙනවා.
තුන්වෙනි ප්‍රශ්නය මනා අමුසැමි සමතතාවක් පවත්වා ගැනීමේ අවංක චේතනාව ඇති සැමියෙකු තුළ තිබිය යුතු ලක්ෂණ තුනක් සිඟාලවත් සූත්‍රය ඇසුරෙන් පහදා දෙන්න. මනා හොඳ අමුසැමි සමතතාවක් පවත්වා ගැනීමේ අවංක චේතනාව ඇති සැමියෙකු තුළ තිබිය යුතු ලක්ෂණ තුනක් සිඟාලවත් සූත්‍රයට අනුව යහපත් වූ ස්වාමීකු ළඟ තියෙන තෝන ගුණධර්ම තුනක්. ගුණධර්ම පහක් පිළිබඳව සාකච්ඡා වෙනවා. ඉන් තුනක් තමයි අපිට සාකච්ඡා කරන්නට වෙන්නේ. මනා අමුසම සමතතාවක් පවත්වා ගැනීමේ අවංක චේතනාවක් ඇති සැමියෙකු තම බිරිඳ කෙරෙහි ඉතා ආදරයෙන් සෙනෙහසින් කරුණාවෙන් යුතුව කටයුතු කරමින් සැමියෙකු වශයෙන් ඉටු කළ යුතු යුතුකම් මනාව නොපිරිහෙලා ඉටු කළ යුතුය. ආදරයෙන් සෙනෙහසින් කරුණාවෙන් යුතුව කටයුතු කරන්නට ඕන ස්වාමි දියණී කෙරෙහි යුතුකම් මනාව නොපිරිහෙලා ඉටු කරන්නට ඕන. ආදරයෙන් සෙනෙහසින් කරුණාවෙන් යුක්තව මානසික බැඳීමක් ඇති කරගත යුතු වෙනවා. බහුමානයට ලක් කළ යුතු වෙනවා. ගෞරවයට ලක් කළ යුතු වෙනවා. ඒ කරුණු යටින් අපි සාකච්ඡා කරන විස්තරාත්මකව. ඊට අමතරව යුතුකම් ඉටු කිරීම කියන එකත් අනිවාර්යයෙන්ම සැමියෙක් විසින් සිදු කළ යුතුයි. එවන් සැමියෙකු තුළ තිබිය යුතු ලක්ෂණ සිඟාලවත් සූත්‍රය ඇසුරින් මෙසේ දැක්විය හැකියි. තම බිරිඳට බුහුමන් කිරීම, තම බිරිඳට අවමන් නොකිරීම, අන් අඹුවන් සේවනය නොකිරීම. තම බිරිඳට බුහුමන් කිරීම, තම බිරිඳට අවමන් නොකිරීම, අන් අඹුවන් සේවනය නොකිරීම කියන කරුණු තුන සිඟාලවත් සූත්‍රයේ සඳහන් වෙන්නේ. ස්වාමියෙකු තම බිරිඳ කෙරෙහි ඉතා ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතුය. ඇයට හිමි විය යුතු ගෞරවය මනාව ලබා දිය යුතුය. නිරන්තරයෙන් ඇගේ ගෞරවය ගැන සිතා කටයුතු කළ යුතුය. ඇය තමාගේ සියලු වැඩ කටයුතු ඉටු කර දීම පිණිස සිටින මෙහෙකාරියක ලෙස නොසලකා ඇය සමග සහයෝගයෙන් ඇගේ කටයුතු වලට උදව් කරමින් ආදරයෙන් ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතුය. මේ කරුණු ඔබට අවබෝධ කර ගැනීමට එතරම් අපහසුාවක් නැති නිසා වැඩි විස්තර කතා කරන්නේ නැහැ. මේ විදිහට පිළිතුරු අපි ගොඩනගාගෙන යා යුතුයි. එසේම තම බිරිඳකගේ දෙමව්පියන් කෙරෙහිද ගෞරවාන්විතව කටයුතු කළ යුතුය. තමන්ගේ ස්වාමි දියණියගේ බිරිඳකගේ දෙමව්පියන් කෙරෙහි අනිවාර්යයෙන්ම ගෞරවය දැක්විය යුතුයි, අවධානය යොමු කළ යුතුයි. වර්තමානයේදී ගොඩක් පවුල් සම්බන්ධ ගැටලු නිර්මාණය වීම සඳහා බිරිඳගේ දෙමව්පියන් කෙරෙහි ස්වාමියාගේ අවධානය යොමු නැතිවීම, ස්වාමියාගේ දෙමව්පියන් කෙරෙහි බිරිඳගේ අවධානය නැතිවීම කියන කාරණය එක්ක විශාල වශයෙන් ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ තම නිවසේ වසන දේවතා දූ ඇය බව සිතමින් නිරන්තරයෙන් ඇයට අවසි සත්කාර බුහුමන් ආදර ගෞරවෙන් යුතුව ලබා දිය යුතුය. දේවතා දූ ඇය දේවතාදුවක් විදිහට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. කුලගණක් එහෙම නැත්නම් මේ බිරිඳක් නිවසක් තුළ කටයුතු කිරීම දෙව්දුවක් කටයුතු කරනවා හා සමානව සැලකිය යුතුයි, ස්වාමියා විසින් සැලකිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. එසේම කිසිම දිනක මොනයම් හෝ හේතුවක් නිසාවෙන් බිරිඳට අවමන් නොකළ යුතුයි. කිසිදු හේතුවක් නිසා බිරිඳගේ වරදක් නිසා හෝ බිරිඳට අවමාන වෙන විදිහට බිරිඳගේ බිරිඳව පහත හෙලා කටයුතු කිරීම, පහත හෙලා සිටීම, ඇයට ඒ විදිහේ ප්‍රකාශ කිරීම නොකළ යුතු වෙනවා. ඇගේ ගෞරවය ආරක්ෂා කර යුතු වෙනවා. ස්වාමි දියණියකගේ බිරිඳකගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින ලෝකයේ බැඳී සිටින ප්‍රධානම කෙනා බවට පත්වෙන්නේ විවාහක කාන්තාවකට නම් ස්වාමි පුරුෂයා. එහෙමනම් ඒ ස්වාමි දියණියගේ බිරිඳගේ ගෞරවය ආරක්ෂා කළ යුතු වෙන්නේ, ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ ස්වාමි දියණියටත් වඩා ස්වාමි පුත්‍රයාට. බිරිඳට නින්දාවක් අවමානයක් සිදු නොවන අයුරින් කටයුතු කළ යුතුයි. සමාජය තුළ තමන්ගේ බිරිඳ නිරන්තරයෙන්ම ගෞරවාන්විතව සාකච්ඡා වෙන කෙනෙක් බවට පත් කරගන්නට ඕන. තම හිත මිත්‍රාදී ඥාති හිත මිත්‍රාදීන් ඉදිරියේ ඇයට අවමන් වන ලෙස කතා නොකළ යුතුයි. යාළු මිත්‍රාදීන් හිත මිත්‍රාදීන් ඉදිරියේ ඇයට අවමන් වන විදිහට ඇය පහත හෙලා කතා කළොත් ඇයගේ හිත රිදීමට, ඇය මන්දගාමී තත්ත්වයට පත්වීම සඳහා, ඇය
ඔබව ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා පත්වෙන්නට පුළුවන්කම තියෙනවා. නිරන්තරයෙන් ඇගේ ගුණම අන් අයට පැවසිය යුතුයි. තමන්ගේ ස්වාමි දියණිය පිළිබඳව ගුණ ප්‍රකාශ කරන්නට පුළුවන් විය යුතු ස්වාමියෙක් වෙන්නට ඕන. කාන්තාවක් වශයෙන් ඇයට හිමි නිසි ගෞරවය ඇයට ලබා දිය යුතුයි. කාන්තාවක් වශයෙන් බිරිඳට තියෙනවා ගෞරවයක්. ඒ ගෞරවයත් ලබා දීම ස්වාමි පුත්‍රයාගේ යුතුකමක් වෙනවා. ඉතා ආදරයෙන් කරුණාවෙන් යුතුව ඇගේ අඩුපාඩුකම් ඇත්තොත් ඉවසීමෙන් යුතුව ඒවා පෙන්වා දීම ස්වාමි පුත්‍රයාගේ ස්වාමියාගේ යුතුකමක් වෙනවා. නිරතුරුව යහපත් වචනයෙන් ඉතා ආදරයෙන් ඇයට ඇමතිය යුතු වෙනවා. ඇගේ ගෞරවයට හානියක් වන ඇයට අවමං වන වචන භාවිත නොකළ යුතුයි. අවමං වෙන විදිහේ වචන භාවිත කිරීම නොකළ යුතු වෙනවා ස්වාමි පුත්‍රයෙක් විසින්. ඇගේ යහපත් ගුණාංග පිළිබඳ නිරතුරු ඇයට ප්‍රශංසා කළ යුතුයි. ස්වාමි දියණියගේ යම්කිසි ගුණයක් යම්කිසි සාධනීය ලක්ෂණයක් ගුණවත්කමක් සිල්වත්කමක් තිබෙනවා නම් ඒ පිළිබඳව ප්‍රශංසා කළ යුතුයි. ඇගේ ඥාන උන්විත භාවය පිළිබඳව ඇගේ ස්ථානෝචිත ප්‍රඥාවන් පිළිබඳව ඇය දුවන්දරුවන් සමග කටයුතු කරන සෙනෙහසින් කටයුතු කරන ආකාරයන් පිළිබඳව ඇගේ කරුණාව දයාවාදී ගුණාංගයන් පිළිබඳව ප්‍රශංසා කර කිරීම ස්වාමියා විසින් කළ යුතු වෙනවා. හැකි හැම විටම ආදරයෙන් සෙනෙහසින් යුතුව ඇය රැකබලා ගැනීම ස්වාමියාගේ යුතුකමක් වෙනවා. එසේම අවංක චේතනාවකින් යුතුව මනා අඹුසැමි සම්බුතාවක් අපේක්ෂා කරන සැමියකු කිසි දිනක තම බිරිඳ ඉක්මවා අන් අඹුවන් සේවනය නොකළ යුතුයි. අනිත් වෙනත් පර අඹුවන් කරා ගමන් කිරීම තුළ ස්වාමි භාර්යා සම්බන්ධතාවේ බිඳ හෙළී යනවා, කැදී බිඳී යන්නට ගොඩක් අවස්ථාවන් තිබෙනවා. ගෘහස්ථ ජීවිතයේදී තමාට අවශ්‍ය ආදරය සෙනෙහස මෙන්ම ලිංගික තෘප්තියද තම බිරිඳගෙන් පමණක් ලබා ගැනීමෙන් සෑහීමට පත්ව කටයුතු කරන්නෙකු විය යුතු බව බුදුදහමේ ඉගෙනෙනවා. කාමෙහි වරදවා හැසිරීම බුදුදහමෙන් ප්‍රතික්ෂේප වුණත් ගෘහස්ථ ජීවිතයක් ගත කරන පිරිසට සෙනෙහස ආදරයේ ලිංගිකත්වයේ මේ දේවල් ලබාගෙන බිරිඳක් සහ ස්වාමි පුත්‍රයේ ස්වාමියෙක් විදිහට කටයුතු කරන්නට ඕන ආකාරය පිළිබඳව බුදුදහමේ ඉගැන්විලා තියෙනවා. මේ කතා කරමින් සිටින්නේ සිඟාලව සූත්‍රයේ ඒ කරුණ දැක්වලා තියෙන ආකාරය. එසේම තමාට මේ ලෝකයේ සිටින එකම සුන්දරම වටිනාම කාන්තාව තම බිරිඳ බව සිතා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඇයට තම ආදරය සෙනෙහස දැනවෙන අයුරින් කටයුතු කළ යුතුයි. ලෝකයේ සිටින ලස්සනම වටිනාම සුන්දරම කාන්තාව තැනැත්තිය බිරිඳ තමන්ගේ බිරිඳ බව සිතලා කල්පනා කරලා කටයුතු කරන්නට පුළුවන්. එසේ නැත්නම් පෞල් ජීවිත තුළ ස්වාමි භාර්යාවන් අතර විශාල වශයෙන් ගැටලු නිර්මාණය වෙනවා. කිසි දිනක පරම්බුවන් පිළිබඳව අල්ප චේතනාවක් හෝ ඇති නොකළ යුතුය. පරම්බුවන් කෙරෙහි පර අඹුවන් කෙරෙහි අල්ප මාත්‍රික හෝ චේතනාවක් ඇති කර ගත යුතු වෙන්නේ නැහැ. ස්වාමි පුරුෂයෙක් නිවැරදි විදිහට තමන්ගේ ස්වාමි දියණියව ආරක්ෂා කරන ස්වාමි දියණිය සමග කටයුතු කරන ස්වාමි පුරුෂයෙක් නම් මේ අයුරින් මනා ලෙස තම බිනද කෙරෙහි මෙවැනි ගුණධර්ම වලින් සංග්‍රහ කරන සැමියකු මනා අඹු සැමිය සමුදතාවක් ඇති කර ගනිති. ඉන් ඔහුගේ ගෘහස්ථ විවාහ ජීවිතයේ නිතැතින්ම සුන්දර වන්නේ ඔවුන්ගේ අමුසෙන් සම්බන්ධයේ ස්ථිරව නොකැඩී පවතින්නක් බවට පත්වෙනවා. ඒ කරුණ අපැහැදිලිතාවයන්ගෙන් තොරයි. ඒ කරුණු නොතේරෙන තැන් නොතේරෙන විදිහේ ප්‍රකාශ නැහැ. අපි හැම දිනාටම ඉතාමත් හොඳින් තේරෙන හොඳින් වැටහෙන කරුණු. ඉතින් ඒ අපි එක යුතුකමක් විතරයි සාකච්ඡා කළේ. සිඟාලෝවාද සූත්‍රයේ විශාල වශයෙන් තොරතුරු රාශියක් සාකච්ඡා වෙලා තියෙනවා. සිඟාලෝවාද සූත්‍රයේ සම්බන්ධ කරගෙන අහන ප්‍රශ්නයක් තමයි ධර්මාචාර්ය මේ තුන්වෙනි ප්‍රශ්නේ බෞද්ධ විනය මාර්ගය හපාල භාෂා පරිච්ඡේද 2013-14 වර්ෂයේ තුන්වෙනි ප්‍රශ්නේ. මේ අවුරුද්දේදී ඔබට වෙන සූත්‍ර දේශනාවකින් වෙනත් සූත්‍ර දේශනාවකින් ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්. ව්‍යර්ථපජ්ජ සූත්‍ර දේශනාව එහෙම නැත්නම් වෙන සූත්‍ර දේශනාවක්
පරාභව සූත්‍ර දේශනාව ඔය විදිහට සූත්‍ර දේශනාවක් සම්බන්ධ කරගෙන ප්‍රශ්න නගන්නට පුළුවන්. මේ සූත්‍ර සම්බන්ධ කරගෙන නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු ගොඩනැගීම සඳහා ඒ සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙන කරුණු ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. මේ දිනවල ඔබ කළ යුතුම දේ බවට පත් වෙන්නේ සූත්‍ර දේශනාවන් සියල්ල නම් සූත්‍ර දේශනාවන් සියල්ලේ අන්තර්ගතයන් පිළිබඳව වැටහීම ඇති කරගන්න. ඒ වැටහීම ඇති කරගෙන ඒ සූත්‍ර දේශනාවේ ඒ ජාතක දේශනාවේ ඒ පාඩමට අදාළ විෂය කරුණු වලින් මොන වගේ ප්‍රශ්න නිර්මාණය වෙන්නට අවකාශය තිබෙනවාද කියන එක පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂ කරුණු ඒ මොහොත තුළම කටපාඩම් කරගනිමින් ඉදිරියට ගමන් කරන්න තව ටික දවසයි විභාගය සඳහා පවතින්නේ. ඔබට පුළුවන් විභාගය සඳහා ඉතාමත් හොඳින් සූදානම් වෙන්න. එසේ නම් මේ සඳහා අත්වලක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාවේ එක් පාඩමක් තුලින්.